අරමුණු ගන්නකොට එක අරමුණු ගැනීමේ ක්‍රමයක් තමයි චක්කු විඥාන ආදී විඥාන වලින් ඩයරෙක්ට් අරමුණු ගන්නවා කියන එක. ඒකත් ආරම්භන ගැනීමක්. ඊළඟ අභිඥා ආදීෙන් කෙලින්ම චක්කු අභිඥා ආදීෙන් ගන්න විශේෂ ආරම්භන ග්‍රහණයක් මේක දෙක. තුන්වෙනි එක තමයි සාමාන්‍ය ආරම්භන ග්‍රහණය. සාමාන්‍ය ආරම්භන ග්‍රහණය යනු මම මේ වෙලාවේ දිව්‍ය ලෝකයේ ගැන හිතුවොත් මට පෙර භවයේ මතක නැහැ. මම කිසිම ආකාරයකින් දැකලා නැහැ. මට තියෙන පොත්වල දැකපු චිත්‍ර. ඒතර කිසිම ආකාරයකින් ඒ රූපේ ඒ විදිහට අරමුණු කිරීමේ සම්භාවිතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ වර්ණය ගැන හිතුවා කියන්නේ. එතකොට අපි උපකල්පනය කරන්නේ අපි දැකපු ස්වර්ණ වර්ණ අනුසාරයෙන් තේරවාදයේ නිර්වචනය කෙසේද? ඒක පැහැදිලි නිර්වචනයක් තියෙනවා තේරවාදී. නිර්වචනය ඒ වෙලාවේ මගේ හිතේ අරමුණ දැන් දිව්‍ය ලෝකයේ තියෙන රූපයයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සැබවීම තිබිච්ච රූපය තමයි අරමුණ. හැබැයි ඒක මට ප්‍රකට වුණේ මම දන්න අරමුණු අනුසාරයෙන්. ඒකට තමයි ආරම්මන චිත්ත නිමිත්ත කියලා අපි කිව්වේ. එතකොට රූපාරම්මණය අරමුණු කරන්නට රූපාරම්මණය කියන එක අරමුණු කරන්නට ඇසෙන් දැක තිබීම අවශ්‍ය නැහැ තේරවාදයේ හැටියට. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මම රුවන්මැලි සෑගෙන හිතුවොත් මට එන්නේ මම දැකපු පින්තූරයක් අනුසාරයෙන් පින්තූරයක් මතක් වෙයි නැත්නම් කලින් දැකපු රූප දැකපු රුවන්මැලි සෑය මතක් වෙයි. කලින් දැක ගියපු අවස්ථාවේ රුවන්මැලි සෑය සිහි කරොත් ඒක අතීත ආරම්භනයක්. පින්තූරේ සිහි කරොත් ඒ පින්තූරේ තියෙන ආරම්භනය. මේ වෙලාවේ රුවන්මැලි සෑයට දන ගහලා වැන්දොත් ඒ වෙලාවේ මගේ හිතේ අරමුණ මේ වර්තමාන මොහොතේ තියෙන රුවන්මැලි සෑයයි. ඒක කොහොමද අපි කර්මානුරූප ඔප්පු කරන්නේ? දැන් හිතන්න කවුරු හරි කෙනෙක් මරාගේ බෝම්බයක් අටවනවා. හිතන්න. නැත්තම් බෝම්බයක් තියන්නේ උපදෙස් දෙනවා. අහවල් තැනට එන කවුරු හරි මරලා දාන්න කියලා. උපදෙස් දෙන කෙනා ඉන්නේ කැලේක. කවුද එන්නේ සුදුද කළුද මොකක්වත් දන්නේ නැහැ. මෙයා ගිහිල්ලා බෝම්බ තියනවා. තිබ්බා මියා. මේ දෙන්නම කර්මයට බද්ධයිනේ. මේ දෙන්නම කර්මයට බද්ධයි. කර්මය කළා. බුදුරණස්ස කියනවා අන කරපු කෙනත් පරාජිකා භික්ෂුවක් නම් කරපු කෙනත් පරාජිකා. දැන් අපි පဋාණයට එනවා. පဋාණේ විශ්ලේෂණය, පဋාණේ විවරණයට. සහ විභංග ප්‍රකරණ ආදී විවරණය කරගෙන එනකොට ථේරවාද සම්ප්‍රදාය හැටියට ප්‍රාණඝාතයේහි අරමුණ කවරක්ද? ජීවිතින්ද්‍රියයි. ජීවිතින්ද්‍රිය රූපේ තමයි ප්‍රාණඝාතයේ අරමුණ. ඒ ජීවිතින්ද්‍රිය කාගේ කයටද සම්බන්ධ? ඒ මිනිස්යාගේ පුද්ගලයාගේ ಗುಣ මහත්වයේ කෙතෙද්ද? ඒ අනුව කර්මයේ ඉහළ පහළ භාවයේ සිද්ධ වෙයි. පොදුවේ තිබ්බේ මරන්න කියලා. මරුණා කියන්නකො 300ක්. මරුණා කියන්නකො 300ක්. ඒ වෙලාවේ ථේරවාද න්‍යාය හැටියට 300ක් මැරීමේ කර්මය Tamanට දායක වෙන්න අවශ්‍ය නම් ඒ 300 දෙනාගේම ජීවිතය විනාශ වෙන්නට මගේ හිතයි ඒ ජීවිතින්ද්‍රිය අතර සම්බන්ධයක් තියෙනට එහෙම නැත්නම් කර්ම බද්ධය සිද්ධ වෙන්නේ නැහැ. ආරම්මණයයි රූපේ හිතයි අතර ලොකු සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සම්බන්ධය අපි හිතන්නට හොඳ නැහැ. ද්විපංච විඥානයේ අධ්‍යක්ීම 90. අභිඤ්ඤාවේ අධ්‍යක්ීම 90. මේකට කියන්නේ සාමාන්‍ය ආරම්මන ග්‍රහණයක් කියලා. ධර්ම පරිහායට ආවට පස්සේ ඒ වෙලාවේ ජීවිතේන්ද්‍රිය තමයි මේ පුද්ගලයාගේ අරමුණ. මොකද ප්‍රාණඝාතය කාමාවචර ආරම්මණයි. ඒක අපි විස්තර කරනවා සම්ප්‍රදායෙදි. ජීවිතේන්ද්‍රිය තමයි අරමුණ. ඒතර ඒ නිසා තමයි අපි කියන්නේ මේ වෙලාවේදී රුවන්මැලිසෑය අරමුණු කරලා වන්දනා කළොත් ඒ වෙලාවේ හිතේ අරමුණ ඒ වෙලා මේ වෙලාවේ දැන් තියෙන රුවන්මැලිසෑය. හැබැයි ඒක අරමුණු කරන්නේ මගේ චිත්ත නිමිත්ත මම දැකපු රූපයක් සම්බන්ධයෙන් අරමුණු අනුසාරයෙන් අතීතයේ දැකපු රුවන්මැලිසෑය අනුසාරයෙන් තමයි. දැන් මේලා පේන් කරනවා වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. දැන් මම අරමුණු කරන එක නෙමෙයි අරමුණු කරන විදිහට නෙමෙයි ඒක තියෙන්නේ. නමුත් මගේ හිතේ අරමුණ ඒ රුවන්මැලිසෑයයි. ඒ වෙලාවේ තියෙන රූපාරම්මණය ඒ වෙලාවේ තියෙන වර්ණ රූපය මල රූපාරම්මණයක් වේ. මේ විදිහට තමයි ථේරවාදයේ අර්ථකථනයේ තියෙන්නේ. ඒ නිසා අපි ඒක ආරම්භන පාඩමේදී කතා කරනවා.
direct observation eka eka deka thiyena dipancha vinyanayen saha abhinnya sithin karana observation eka ඊට පස්සේ එනවා සුද්ධ මනෝද්වාරයෙන් කරන අරමුණු කිරීම සිහින දැකීමේදී කරන අරමුණු කිරීම ඒ සුද්ධ මනෝද්වාරයේ අරමුණු කිරීමේදී කෙසේද කර්මයක සම්බන්ධ කෙසේද අපිට සම්ප්‍රදායේ ත්‍රිපිටක පාළිය සහ අටුවාවල ඒ කතා වලින් ඒක ඔප්පු කරගන්න කියන මාතෘකාව අපි ලොකුවට කතා කරමු. ඒක තමයි ඒකත් ඉතාම වැදගත්. ඔය අපි කෝණේ අරමුණයි සිතයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එතනදී ඕක මේ තව ඒක ඔප්පු වෙන තැනක් තමයි මෛත්‍රී භාවනාවේදී වෙන ඔය සිද්ධිය. මෛත්‍රී භාවනාවේදී අපි දැන් ඔන්න උදාහරණයකට කවුරු හරි අපි හිතමුකෝ වැඩිහිටි කෙනෙක් අරමුණු කරගෙන මම භාවනා කරනවා. ඒතර එයාගේ ආරම්භනේ අපි ගන්න එක ප්‍රඥප්තියක් තමයි අරමුණ. නමුත් ඒ අරමුණ අරගෙන අපි භාවනා කරනවා. මේ මිනිස්සයා. දැන් මේක හුදු හිතන්න අපිට හිතෙන්නේ මොකක්වත් එතනට වෙන්නේ නැහැ මෙතනයි මේ තියෙන්නේ මෛත්‍රිය වැඩෙන්නේ Taman තුල කියලා තමයි සමහරවිට අපිට හිතෙන්නේ නෑ මෛත්‍රිය සැබවින්ම ඒ පුද්ගලයාට වදිනවා එතනට ඒ සිතෙන් සිතට යම් සිතෙන් රූපයට සිතට යම් බලපෑමක් තියෙනවා විශේෂයෙන් සිතෙන් සිතට ඒ නිසා රේරුකාණී ස්වාමීන් වහන්සේලා වගේ ගුරුවරු මේ සම්ප්‍රදාය මත පිහිටලා කියනවා මෛත්‍රිය වඩනකොට ගන්න ඕනේ වාක්‍යයත් වෙනස් වෙන්නට ඕන දැන් ධනවත් වේවා නිවන් දකීවා මේක සැබෑ මෛත්‍රිය දිනු වෙන ක්‍රම ඒක මෛත්‍රියක් තියෙනවා එතන නමුත් අර මෛත්‍රී භවනා විදිරියට යන්නට තියෙන්නේ සාමාන්‍යයෙන් මානසිකව කරන මේවා වෛර නොවේවා මනසට නිදුක් වේවා දුකනේ නිදුක් වේවා දුක නැති වේවා තරහ නොවේවා සුවපත් වේවා මානසික සුවය තුළ කායික සුඛයක් එනවා කොටිම්ම රේරුකාණී ස්වාමීන් වහන්සේ කියන නිරෝගී වේවා කියන පදේවත් ගන්න එපා කියලා ඒකේ මනසින් මනසට තමයි සම්බන්ධය තියෙන්නේ නිරෝගී වේවා කියන ගුණාස ගන්න කියනවා ලෙඩෙක් එක්ක එක ළඟ ඉඳලා කරනකොට ගැතර කමක් නැහැ මොකද යම් ඉෆෙක්ට් එකක් තියෙන නිසා. ඉතින් කෙසේ වෙතත් එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ මේක මනසට මනසට ලොකු සම්බන්ධයක් තියෙන දෙයක්. අපි හිතුවට මේක මේ තනියම කාමරයේ ඉඳලා අපි විතරක් කරගන්න දෙයක් නෙවෙයි මේක. ඒක යම් සම්බන්ධයක් තියෙනවා යම් බලපෑමක් තියෙනවා සත්වයාට. ඒ බලපෑම ඔප්පු වෙන තැන තමයි එක ස්වාමින් වහන්සේ නමක් අතීත ලංකාවේ විසුද්ධි මාර්ග ගැන කතාව. මෛත්‍රී ධ්‍යාන උපදල වශී කැමැති පරිදි සමාදින්න පුළුවන්. තාම ඉහලින් වශී කළ තියෙන්නේ. උපාධ්‍යාන වහන්සේ අරමුණු කරා මෛත්‍රී ධ්‍යාන උපදලපි. මොන දැන් ගිහලා සමාදිනවා. ඉඳගෙන එක දවසක් ගිහලා සමාදිනකොට සමාදින්න බෑ. ධ්‍යානයේට මෙච්චර වශී කරපු කෙනාට සමාදින්නට බෑ. ඊට පස්සේ කර්මස්ථාන ආචාර්ය මහසාර කියලා කියනවා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට වශී ධ්‍යානය හොඳට ප්‍රකටයි නමුත් අද සමාදින්න බෑ මගේ සීලිය අඩුවකුත් මට පේන්නේ නැහැ. ඊට පස්සේ කර්මස්ථාන ආචාර්යර කියනවා ආරම්මණං ආවුසෝ ගවේසේහි අරමුණ හොයන්න. කවුද අරමුණ? උපාධ්‍යාන වහන්සේ. හොයලා බලනකොට අපවත් වෙනවා. මොකද්ද මේ කියන්නේ? අපි හිතුවට මේක මේ හිතෙන් කරගන්න වැඩක් කියලා අරහේ සැබෑ අරමුණ නැති වෙනකොට මෙහෙ ධානයට යන්නට බෑ. ලොකු සම්බන්ධයක් අරමුණ සහ සිත අතර පවතින. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙක්ට දන් දෙනකොට රහත් බව දන් නැතුව නමුත් දන් දුන්නොත් රහතුන්ට දන් දීපු ආනිසංස. රහත් බව දන් නැතුව මැරුවත් අරියෝ අනන්තරිය මං උදාහරණයක් කියනවා. අනන්තරිය රහත් බව දන්නේ නැතුව මැරුවට විනය පිටකේ එනවා කතා ප්‍රවෘත්තියක්. ස්වාමින් වහන්සේලා පිරිසක් ගමනක් වඩිනවා. හොර රැලක් එකතු වෙලා ස්වාමින් වහන්සේලා මරනවා. මොනවද දන්නේ මරලා දානවා. හොරුන්ට මොන රහත් අරහත් කතා නැහැ. මරලා දෙමු. ඊට පස්සේ කාලයක් යනකොට දැන් මිනිස්සු හරි ගැස්සෙනවනේ හොඳ වෙනවනේ. මට මතක නෑ මේ රජුරුවන්ට බයේද නැත්නම් පරිවර්තනයේ වෙලාවද මේ මිනිස්සෙක් මහාන වෙනවා උපසම්පදාවට. පස්සේ දැනගන්නවා එදා ඒ අපි මරපු ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා කියලා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා මහණෙනි රහත් අරහන්ත ඝාතක න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ
උපසම්පදා කිනාන් වෙලා නම් දන්නේ නැතුව හරි නැසී යුතුයි උපසම්පදා වෙලා නැත්නම් උපසම්පදා නොකළ යුතුයි දැන් මේ මිනිස්සයා මේ ස්වාමින් වහන්සේ අර සායන්නාස රහත් බව දැනගත්තේ අවුරුදු ගාණක් ගිහිල්ලා මහාන වෙලා ධර්මයේ ඉගෙනගෙන පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ මෙයා අරහන්ත ඝාතකෙක් අරහන්ත ඝාතකෙක් ඒ කියන්නේ මොකද්ද අපි එයා දැනන් හිටියේ නෑ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා මරුවා කෙනෙක් මරලා තියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඒ නිසා අරමුණයි අරමුණේ සැබෑ ක්වොලිටියයි සිතයි අපි ඒ ක්වොලිටි දැනන් හිටියද නැද්ද කියන එකත් අදාළ නැහැ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා ඒ නිසා ඒක හොඳම උදාහරණය ඔය මෛත්‍රී භාවනාවෙන් අපිට ගන්නට පුළුවන් තේරවාදයේ හැටියට අරමුණ හිතේ හටගන්න දෙයක් නොවේයි අරමුණට ඔහුට ඒක පරමාර්ථ ධර්මයක් නම් විද්‍යමාන වෙන දෙයක් නම් ඒකට තියෙනවා වෙනම ඩෙන්ටිටියක් ඒක අරමුණු කරනකොට මේ ඩයරෙක්ට් එක්ස්පීරියන්ස් එකක් වගේ අරමුණු කිරීම අවශ්‍ය වන්නේ නැත පැහැදිලිද ප්‍රශ්නෙට මැනියෝ